අයිබෝවන් කළම්පු ටෙලිවිෂන් ප්‍රධාන පුවත් විකාශය සමගින් මම රමේෂ් ද සිල්වා. ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. රැහේ උන්ට සලකන බව ජනපති කියයි. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ විශ්‍රාම වැටුප ලබා දීමේ කටයුතු මාස 3ක් තුල ඇනවේ. වැඩපර්චනයේ හේතුවෙන් රෝහල් කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිටි. යාපනයේ පුහුණු වීම් කළ බව කියන IS ත්‍රස්තවාදියෙකු අත්අඩංගුවට. උපුල් තරංග දකුණු අප්‍රිකානු සංචාරයටත් සූදානමි. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට විශ්‍රාම වැටුප් ලබා දීමේ කටයුතු ඉදිරි මාස 3 ඇතුළත ඇරඹිය හැකි බව විදේශ රැකියා ඇමතිනි තලතා අතුකෝරළ මහත්මිය පවසනවා. වසර දෙකක කොන්ත්‍රාත්තුවක් සඳහා රුපියල් 50,000ක දායකත්වයක් දැරීමෙන් මෙම විශ්‍රාම වැටුප හිමිකරගත හැකි බවයි ඇමතිනිය සඳහන් කරේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළා. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යංශ ලේකම් GS විතානගේ පැවසුවේ රජය එම විශ්‍රාම වැටුප පිරිනැමීම සඳහා රුපියල් බිලියන 2ක දායකත්වයක් සපයන බවයි. බලාපොරොත්තු වෙනවා අඩුම ගානේ මාස 3ක් ඇතුළත මේක ක්‍රියාත්මක කරන්න. ක්‍රියාත්මක කරපු දිනේ සිට තමයි ඒක පටන් ගන්නෙ. මේක දායකත්ව විශ්‍රාම වැටුප ක්‍රමයක්. වසර දෙකක් තමයි සාමාන්‍යයෙන් ඒගොල්ලන්ගේ ගිවිසුම් කාල පරිච්ඡේදය වෙන්නේ. මේ කාලය තුළ එයා ඕනම අවස්ථාවක මේ රුපියල් 50,000 ගෙවන්න පුළුවන්. මේක අවුරුදු 10ක් මේ අරමුදල තුළ රැඳෙන්න ඕනේ. ඒ අනුව තමයි මේක අවුරුදු 60න් පස්සේ ජීවිත කාලය දක්වාම මේ විශ්‍රාම වැටුප හිමි වෙනවා. රණවිම ඔප්පු ප්‍රධානය කිරීමේ 14 වන ජාතික මහෝත්සවය ඊයේ කොළඹදී පැවැත්තුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රන්පිම ඔප්පු ප්‍රධානය කිරීමේ ජාතික මහෝත්සවය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. දිවයිනේ සියලු දිස්ත්‍රික් නියෝජනය වන පරිදි ප්‍රතිලාභයින් 2000කට ඔප්පු ප්‍රධානය කිරීමට කටයුතු යොදා තිබුණා. සංකේතවත්ව 12 දෙනෙකුට රන්පිම ඔප්පු ලබා දීම සිදු කෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින්. වැඩසටහන ක්‍රියාවට නංවා ඇත්තේ ඉඩම් අමාත්‍යංශයේ හා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාවයි. අමාත්‍යවරුන් වන ජෝන් අමරතුංග, වජිර අබේවර්ධන, SB නාවින්න හා අර්ජුන රණතුංග, රාජ්‍ය අමාත්‍ය TB ඒකනායක, ඉඩම් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය IHK මහානාම, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති සුමන තිස්ස තාඹුගල යන මහත්වරුන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මාසික කාර්යාල දීමනාවක් ලබා දීමට පාර්ලිමේන්තු අනුමැතිය හිමි වී තිබෙනවා. මේ පිළිබඳ අද කැබිනට් මාධ්‍ය දැනුම් දීමේදීද සාකච්ඡාවට ලක් වුණා. මෙම අනුමැතියට අනුව රුපියල් 100,000ක මාසික කාර්යාල දීමනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමිවනවා. ඔවුන්ට පාර්ලිමේන්තු රැස්වීමකට ලබා දෙන දීමනාවද රුපියල් 2,000කින් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මෙම වරප්‍රසාදය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225ටම හිමිවනවා. එක්සත් අරාබි එමිර් රාජයේ ඩුබායි නගරයේ අධි සුපහොගභෝගී නිවසකින් ඩිරාම් මිලියනයක් වටිනා භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියකට ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු වරදකරුවන් වී තිබෙනවා. චෝදනාවට වැරදිකරුවන් වූ ශ්‍රී ලාංකිකයන් තිදෙනාට ඩුබායි අධිකරණය වසරක් බැගින් වූ සිරදඩුවම් පැමිණ වූ බවයි ඩුබායි ද නේෂන් පුවත්වෙබ් අඩවිය වාර්තා කළේ. මෙම සොරකමේ ශ්‍රී ලංකා රුපියල් වලින් වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 4කට ආසන්න වෙනවා. 2015 අගෝස්තු මාසයේදී සිදුවී ඇති මෙම සොරකමට අදාළව ඩුබායි පොලිසිය විසින් නඩුව ගොනු කර තිබුණා. මෙම සොරකමට සම්බන්ධ වූ බව කියන ශ්‍රී ලාංකිකයන් තිදෙනාගෙන් එක් අයෙකු පමණක් ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවනවා. තමන්ට එරෙහි නඩුව අධිකරණය හමුවේ කැඳ වූ අවස්ථාවේදී ඔහු චෝදනාව ප්‍රතික්ෂේප කළ බවයි වාර්තා වන්නේ. සෙසු සැකකරුවන් දෙදෙනා යළි ලංකාවට පලා ගොස් ඇතැයි ඩුබායි පොලිසිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා තිබෙනවා. කෙසේ වෙතත් සියලු කරුණු සලකා බැලූ ඩුබායි අපරාධ අධිකරණ විනිසුරුවරයා චූදිත ලාංකිකයන්ට එරෙහිව වසරක් බැගින් වූ සිරදඬුවම් පනවනු ලැබුවා. ශ්‍රී ලංකාවේ බන්ධනාගාරගත කර ඇති සිරකරුවන් අතර බෝවන රෝග, ක්ෂයරෝග සහ කුෂ්ඨ රෝග පැතිරෙන බව වෛද්‍ය පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා. සැකකරුවන් සහ සිරකරුවන් රඳවා තැබීමට ප්‍රමාණවත් ඉඩ පහසුකම් සිරගෙවල් තුළ නොමැතිවීමත් ප්‍රමාණවත් වාතාශ්‍රයක් නොමැතිවීමත් මෙම තත්ත්වයට හේතු වූ බවයි බන්ධනාගාර අභ්‍යන්තර තොරතුරු වාර්තා කරන්නේ.
මෙම තත්වයේ යටතේ දිවයිනේ සියලුම බන්ධනාගාර රැඳවියන් හා බන්ධනාගාර නිලධාරීන් සඳහා ක්ෂය රෝග පරීක්ෂණ වැඩසටහන් මේ දිනවල ජාතික ක්ෂය රෝග ලය හා ශ්වසන රෝග මර්ධන ඒකකය විසින් ආරම්භ කර තිබෙනවා. වෛද්‍යවරුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, හෙදියන්, තාක්ෂණ සේවයේ නිලධාරීන් මෙම වැඩසටහනට සම්බන්ධ වී සිටිනවා. ජාතික ක්ෂය රෝග මර්ධන වැඩසටහනේ අධ්‍යක්ෂිකා වෛද්‍ය කාන්ති ආරියරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වනවා. තමාද යම්කිසි කාලයක් පුවත්පත් කලාවේදියෙකු ලෙස කටයුතු කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද කොළඹදී සඳහන් කළා. ඒ මහවැලි කේන්ද්‍රයේ මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ 6 වැනි නියෝජිත සමුළුව අමතමින් පූර්ණකාලීන ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ ජාතික සමුළුව හා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ සම්මන්ත්‍රණය මීට සමගාමීව එහිදී පැවැත්වුණා. පොළොන්නරුව සමූහ වාර්තාකරු ලෙස තමන් වැඩ කර ඇති නිසා යම් කොටසක් එම අත්දැකීම් ලබාගෙන ඇති බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ. ලංකාවේ පත්තරකාරයෙක් ජනාධිපති වූ පළවෙනි වතාව මේ ලෙස තමන් සිතන බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. මම හිතන්නේ ලංකාවේ පත්තරකාරයෙක් ජනාධිපති වෙච්ච පළවෙනි වතාව කියලායි මම හිතන්නේ මගේ මතකයේ හැටියට. ඒක නිසා මම අර ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේදී දවසක් කිව්වා වගේ මේ රැස්වීමේදී මට කියන්න වෙනවා, රැහේ උන්ට සලකන්න, රැහේ එකෙක් රටේ නායකයා වුණාම ඒකේ වගකීමක් සහ යුතුකමක් ප්‍රධාන වශයෙන්ම තියෙනවායි කියලා හිතන්. ඒ වගේම තමයි විශේෂයෙන්ම පොළොන්නරුවේ මෙතන ඉන්නවා කරුණාරත්න ගමගේ මහත්මයා ඇතුළු පොළොන්නරුවේ ප්‍රාදේශීය වාර්තාකාර මහත්වරුත් මාධ්‍ය ශේෂ්ත්‍රයේ, ඒ වගේම ජාතික මට්ටමේ කොළඹ සිටින සෑම කෙනෙක්මත් දන්නවා මම ඇමතිවරයෙක්, මන්ත්‍රීවරයෙක්, දේශපාලඥයෙක් විදිහට කටයුතු කරපු කාල සීමාවල් තුළ කිසිදු අවස්ථාවක මාධ්‍යවේදීන්ට හිරිහැර කරපු කෙනෙක් නෙවෙයි කියලා හිතන්. එහෙම කිසිම තැනක සඳහන් වෙලා නැහැ. එහෙම දෙයක් සිදු වෙලත් නැහැ. ඒ වගේම මේ පහුගිය මාස 22කට ආසන්න කාල සීමාව ගත් විට මේ රටේ මාධ්‍යවේදීන් ප්‍රධාන වශයෙන් පහුගිය රජයේ කාලයේ තිබුණු බරපතල හිංසා, පීඩා, මරණ තර්ජන, රට හැරෑම් එවැනි තත්ත්වයන් ඇති වූ බවක් මට වාර්තා වෙන්නේ නැහැ. අපේ රජයේ ප්‍රතිපත්තිය තුළ, රජයේ වැඩපිළිවෙල තුළ පැහැදිලිවම මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීම වගේම මාධ්‍යවේදියාගේ අයිතිය, වෘත්තීය අයිතිය සුරක්ෂිත කිරීම සහ පෝෂණය කිරීම අත්‍යවශ්‍ය දෙයක් විදිහට අපි ප්‍රතිපත්තියක් වශයෙන් අපි පැහැදිලිවම පිළිගන්නවා. ශ්‍රී ලංකාවේ බොහෝ ගම්මානවලට විශාල තර්ජනයක්ව පවතින වල් අලි ගම්වැදීමේ ගැටලුවට ස්ථිරසාර විසඳුමක් නොමැති බවයි පෙනෙන්නට තිබෙන්නේ. අලි මිනිස් ගැටුමෙන් වසරකට සැලකිය යුතු මිනිස් ජීවිත සංඛ්‍යාවක් මරණයට පත්වන අස්සේම අලි ගහනයද අඩුවමින් පවතිනවා. ගලේ වෙල දඩුමැනිරුප්පුව රණප රක්ෂිතයේ වල්ලලි රංචුවක් පැමිණ වගා විනාශ කරන වීඩියෝවක් මෙලෙස ගම්වැසියන් විසින් පටිගත කර තිබෙනවා. මහදවල් කිසිදු බියක් සැකයක් නැතිව ගම්වදින මෙම වල් අලින් සිය ඉදිරියට හමුවන මිනිස් ජීවිතවලටද කිසිදු අනුකම්පාවක් දක්වන්නේ නැහැ. මෙම ගැටලුවෙන් දිනපතා පීඩා විඳින ගම්වාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ගම්මාන ආරක්ෂා කර දෙන ලෙසයි. අලි රංචුව වෙනත් රක්ෂිත වනාන්තරයකට පළවා හරින ලෙස ඔහු බලධාරීන්ට කොතෙක් කීවද මෙතෙක් එය පළදරා නැහැ. දීර්ඝකාලීන නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකළ ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට සහ සෙසු නිලයන්ට පොදු සමාකාලයක් ප්‍රකාශයට පත් කරන්නට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔවුන්ට එම කාලය තුළ හමුදාවට භාර වී සේවයෙන් ඉවත්වීම සිදු කළ හැකි. මේ සඳහා දෙසැම්බර් 1 සිට 31 දක්වා මාසයක සමාකාලයක් රජය ප්‍රකාශයට පත්කර තිබෙනවා. තමන් සේවය කළ රෙජිමේන්තුවලට එම කාලය තුළදී පැමිණ අනන්‍යතාව සහතික කිරීමෙන් අනතුරුව දින දෙකක් ඇතුළතදී නීතියානුකූල හමුදා සේවයෙන් ඉවත්වීමට අවස්ථාව සලසා තිබෙන බවයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරන්නේ. මෙ ආකාරයට පොදු සමාකාලයක් ප්‍රකාශයට පත් කරනුයේ අවසන් වතාවට බවද ආරක්ෂක අමාත්‍යාංශය අවධාරණය කරනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද අලුයම ආරම්භ කර තිබූ වැඩවර්ජනය හේතුවෙන් රෝහල් කටයුතු සම්පූර්ණයෙන් මැනහිටියා.
මේ හේතුවෙන් දිවයින පුරා රෝහල් රැසකට පැමිණි රෝගීන් දැඩි පීඩාවට පත් වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. රජයේ 2017 අයවැය යෝජනාවලට විරෝධය පාමින් දිවයින පුරා රෝහල් රැසක වෛද්‍යවරු අද වර්ජනයක් ඇරඹුවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ මෙම වර්ජනයට එක් වුණා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටියේ ළමා, කාන්තා හා පිළිකා රෝගවලටත් වක්බඩු සායනවලටත් ප්‍රතිකාර සුපුරුදු පරිදි සිදු කරන බවත්ය. වර්ජනය හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි බොහෝ පිරිසක් වෙනත් දිනයක් ලබා ගැනීම සඳහා දිගු පෝලිං වල සිටිනු දැකිය හැකි වුණා. ජාතික රෝහලේ බාහිර ප්‍රතිකාර අංශයේ වැඩ කටයුතු අද සම්පූර්ණයෙන්ම අඩාල වුණා. වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් දිවයින පුරා රෝගීන් දැඩි අසහිරතාවයකට පත්ව සිටියා. අද සිදු කිරීමට නියමිතව තිබූ සායනික කටයුතු පවා එනහිට තිබුණා. බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන ඇතැම් පිරිස් වර්ජනය අවසන් කර ප්‍රතිකාර කටයුතු සිදු කරනු ඇතැයි අපේක්ෂාවෙන් බොහෝ වේලාවක් රෝහල්වල රැඳී සිටි බවද වාර්තා වුණා. ශ්‍රී ලංකාවේ සිට පැමිණි බව කියන ISIS රස සංවිධානයේ ක්‍රියාකාරිකයෙකු මුම්බායි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු අග්සාක් මජීඩ් බවයි ඉන්දියන් එක්ස්ප්‍රෙස් පුවත් සඳහන් කර ඇත්තේ. පසුගිය පෙබරවාරි මස කේරළ තරුණයන් 21ක් සමග යාපනයට පැමිණි ඔහු එහිදී තරුණයන්ව IS සංවිධානය සඳහා පුහුණු කර ඇති බවයි වාර්තා වන්නේ. ඉස්ලාමීය පර්යේෂණ සංවිධානය මේ සඳහා මුදල් යොදවා ඇති බව ඉන්දීය ජාතික බුද්ධි සේවාව සිදුකළ විමර්ශනයකින් හෙළිවී තිබෙනවා. මෙම තරුණයන්ව ශ්‍රී ලංකාවට ගෙනවිත් ඇත්තේ කුරාණය අධ්‍යයනය කිරීම සඳහායයි පවසමින්. සිව්දිග තොරතුරු කෙටියෙන් ගෙන එන සිව්දිග විශේෂාංගය දැන්. නිල්මල අංග සංවර්ධන ව්‍යාපෘතියට පසුගිය ආණ්ඩුව රුපියල් මිලියන 412ක් ලබා ගත්තද එක උදළු පහරක්වත් ගසා නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගාල්හිතී සිදුකළ ප්‍රකාශය සම්බන්ධව පරීක්ෂණයක් පැවැත්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පිරුම මහතා අද සඳහන් කළා. තමා මේ සම්බන්ධව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසූ බවත් එහිදී හිටපු ජනාධිපතිවරයා මෙම කරුණ මුළුමනින්ම ප්‍රතික්ෂේප කළ බවත් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියා. දෙසැම්බර් පළවෙනිදා සිට සතියක කාලයක් ලංගම රියතුරු කොන්දොස්තර කාර්මිකයන ශේෂ්ත්‍රයන්හි නියුතු සේවකයන්ගේ නිවාඩු අවලංගු කළ බව ලංගම සභාපති රමල් සිරිවර්ධන මහතා පවසනවා. එසේම ප්‍රවාහන සේවයේ ඇතිවිය හැකි හදිසි වර්ජන අවස්ථාවකට මුහුණ දිය හැකි පරිදි ලංකා ගමනාගමන මණ්ඩලයෙන් ධාවනය කරවනු ලබන 5300ක් වූ බස් රථ සංඛ්‍යාව 6000ක් දක්වා වැඩිකොට ධාවනය සඳහා යෙදවීමට කටයුතු කර තිබෙනවා. කොළඹ ජාතික රෝහලේ හෘද සැත්කම් 6කදී රෝගීන් 4 දෙනෙකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට ත්‍රිබුත් කළ කමිටුවක් පත් කළ බව සෞඛ්‍ය ඇමති දොස්තර රාජිත් සේනාරත්න මහතා අද සඳහන් කළා. ශල්‍යකර්මවලදී භාවිත කරන ඩයි වර්ගයක් අසාත්මක වීම ඊට හේතුව විය හැකියි සැකකරන බවද ඔහු එහිදී කියා සිටියා. මිත්‍ර සංග්‍රහය හේතුවෙන් චෝදනා ලබා ඇති දකුණු කොරියානු ජනාධිපතිනි පාක් වෙන් හයි විශේෂ ප්‍රකාශයක් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා. ඒ තමන් පාර්ලිමේන්තුවෙන් ඉවත්වීමට සූදානම් බවත් තමන්ගේ ඉරණම පාර්ලිමේන්තුවට භාර කරන බවත් ඇය එහිදී ප්‍රකාශ කර ඇති බවයි එකී වාර්තාව පෙන්වා දෙන්නේ. මාගේ ඉවත්වීම ඉදිරියේදී සිදුවේවි. එහිදී මගේ දොහර කාලය අඩු කිරීම සඳහා වූ තීරණය පාර්ලිමේන්තුවට පැවරෙනවා. ඔවුන් මගේ ඉරණම විසඳාවි යනුවෙන් දකුණු කොරියානු ජනාධිපතිනි පාක් වෙන් හයි එරට රූපවාහිනිය ඔස්සේ සජීවීව ජාතිය අමතමින් පවසා තිබෙනවා. කිසිදු බල අතිරික්තයක් හෝ රජයේ අභ්‍යන්තර ගැටුමක් ඇති නොවන අයුරින් බල හුවමාරුව සඳහා වූ වැඩපිළිවෙලක් වෙත නීති සම්පාදකයන් කටයුතු කරනු ලැබූ විට තමා දුහුරෙන් ඉවත්ව යන බව එහිදී ඇය පෙන්වා දී තිබෙනවා. වොයිසූන් සිල් නැමැති ජනාධිපතිනියගේ පෞද්ගලික මිතුරිය විසින් සිදු කළේ යැයි කියන මූල්‍ය අක්‍රමිකතා සහ බලය අයුතු ලෙස යොදා ගැනීම හේතුවෙන් ජනාධිපතිනියට සිය දුහුරෙන් ඉවත්වන ලෙස දකුණු කොරියාව තුළ දැවැන්ත ජනතා නැගිටීමක් ඇති වුණා. කෙසේ වෙතත් ජනපතිනියගේ මෙම ඉල්ලා අස්වීමේ ප්‍රකාශය ඇයට එරෙහිව එල්ලවන දෝෂාභියෝගයේ කල්දැමීම වෙනුවෙන් වූ කූටෝපායක් ලෙසට ජනාධිපතිවරණයට චෝදනා නැගෙන බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසනවා. තුර්කියේ අඩානා පළාතේ බාලිකා පාසලක ගින්නක් අටගෙන තිබෙනවා.
ඉන් දැරියන්නේ කොළස් දෙනෙකු සහ බාලිකා නිවාසයේ පාලිකාවක් එයට බිලි වූ බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. පිලිස්සුම් තුවාල ලැබූ තවත් දැරියන් 36 දෙනෙකු රෝහල්ගත කළ බවද විදේශ වාර්තා පවසනවා. ගින්නහටගෙන පැතිර යද්දී නේවාසිකාගාරයේ සැවොම නිින්දේ පසු වූ බවයි වාර්තා වන්නේ. ගින්නට හේතුව විදුලි කාන්දුවක් යයි සැක කෙරෙනවා. සෞදි අරාබියට සහ අනෙකුත් ගල්ෆ් රටවල් වලට ඕනෑම ආකාරයේ ආරක්ෂක අභියෝගයකට මුහුණ දීමට හැකියාවක් තිබෙන බව සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරුවන මොහමඩ් බින් නයිෆ් ප්‍රකාශ කර තිබෙනවා. ඒ රියාත් නුවර පැවති 35 වන ගල්ෆ් කලාපීය අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යවරුන්ගේ රැස්වීමේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වෙමින්. සෞදි කුමරු බහරෙන් රාජයේ පවත්වන ලද පළමු ඒකාබද්ධ ගල්ෆ් කලාපීය හමුදා අභ්‍යාසයේ සාර්ථකත්වය ගැන අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කර තිබෙනවා. අපේ රටවල ආරක්ෂාවටයි ස්ථාවරත්වයටයි තර්ජනය කරන්න කවුරු හරි හිතනවා නම් අපි එවැනි තත්ත්වයන්ට දරුණුම ආකාරයේ ප්‍රතිචාර දක්වන්න සූදානමින් සිටින බව ඒ අය දැනගත යුතුයි යනුවෙන් සෞදි කුමරු දැඩිදුරටත් එහිදී සඳහන් කළ බවයි විදේශ මාධ්‍ය පවසන්නේ. ඇමරිකන් ඩොලර් එකක් රුපියල් 147.95, යුරෝ එකක් රුපියල් 157.75, සෞදි අරාබි රියල් එකක් රුපියල් 39.744, එක්සත් අරාබි එමීර් ඩිරාම් එකක් රුපියල් 46.727, ජෝර්දාන් ඩිනාර් එකක් රුපියල් 208.95, කුවේට් ඩිනාර් එකක් රුපියල් 485.720, ඕමන් රියල් එකක් රුපියල් 384.726, කටාර් රියල් එකක් රුපියල් 40.763. තමන් දැන් අවධානය යොමු කර ඇත්තේ එළඹෙන දකුණු අප්‍රිකානු සංචාරය කෙරෙහි බව සිම්බාබ්වේ පැවති තුන්කොන් එක්දින තරගාවලියට නායකත්වය ලබා දී ශූරතාවය දිනා පැමිණි උපුල් තරංග පවසනවා. එළඹෙන දකුණු අප්‍රිකානු තරගාවලිය ශ්‍රී ලංකාවට තීරණාත්මක වනු ඇතැයි ඔහු පෙන්වා දෙනවා. සිම්බාබ්වේ ටෙස්ට් සහ එක්දින සංචාරයේ සාර්ථකව නිම කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් යළි ශ්‍රී ලංකාවට පැමිණියා. රංගන හේරත්ගේ නායකත්වයෙන් ටෙස්ට් තරගයේ ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම තුන්කොන් තරගාවලිය උපුල් තරගගේ නායකත්වයෙන් ජයගත්තා. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මවබිමට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් උපුල් තරංග සඳහන් කළේ තමාගේ මීළඟ අරමුණ එළඹෙන දකුණු අප්‍රිකානු තරග සංචාරය බවයි. ආබාධයන්ට ලක්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව් සහ උපනායක දිනේෂ් චන්දිමාල් සිම්බාබ්වේ පැවති තුන්කොන් තරගාවලියට මෙන්ම ටෙස්ට් තරගාවලියටද එක් වුණේ නැහැ. නමුත් ඉදිරියේදී පැවත්වෙන තරග සංචාරයන් සඳහා ඔවුන් එක්වනු ඇති බවයි ක්‍රිකට් අභ්‍යන්තර ආරච්චි මාර්ග පෙන්වා දෙන්නේ. වසරක කාලයක් ක්‍රීඩාවෙන් ඉවත් වී සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්තු යවන ක්‍රීඩක ලසිත් මාලිංගද මේ වන විට සුළු වශයෙන් පුහුණු වීම ආරම්භ කර තිබෙනවා. ඉන්දියාවේ සංචාරයක නිරත වී සිටින එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම මානසික විවේකයක් ලබා ගැනීම සඳහා ඩුබායි යෑමට තීරණය කර තිබෙනවා. ඊයේ ඉන්දිය පිල සමග පැවති තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේද එංගලන්ත කණ්ඩායම පරාජයට පත් වුණා. ඒ අනුව තරග පහකින් සමන්විත මෙම තරගාවලියේ 2-2 ලෙස ඉන්දියාව ඉදිරියෙන් පසුවනවා. ඉන්දියාව සමග 4 ටෙස්ට් තරගය ආරම්භ වන්නේ ලබන මස 8 වැනිදායි. ඒ අතර කාලය තුළ එංගලන්ත ක්‍රීඩකයන්ගේ මානසික මට්ටම වෙනස් කිරීම සඳහා මෙලෙස ඩුබායි යාමට තීරණය කර ඇති බවයි කණ්ඩායමේ නායක ඇලෙක්ස් ටයර් කුක් සඳහන් කළේ. ඒ සමගින් කලම්බු ටෙලිවිෂන් ප්‍රධාන පුවත් විකාශය මෙන් නිමාවට පත්වෙනවා. යළිත් හමුවෙමු හෙට රාත්‍රී කලම්බු ටෙලිවිෂන් ප්‍රධාන පුවත් විකාශය සමගින්. අයිබෝවන්.